අයිබන් අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ ලර්න් ඒෂියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය. අපි සූදානම් වන්නේ එතුමිය සමග ඉතාමත්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් කතාබහක් ගොඩනැගීම සඳහා. විශේෂයෙන්ම ඇය පුවත්පත්වලට රචනා කර තිබුණා ලිපියක් වර්තමානයේ සැලසුම් කර තිබෙන මහා නගර සැලසුම නැත්නම් මෙගාපොලිස් සැලසුමේදී අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාසල් ස්ථාපිත කිරීම එවගේ මේ පාසල් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියන කාරණය අපි ඒ පිළිබඳවයි අද සාකච්ඡා කරන්නේ. අපි අයිබුවන් කිය ඔබව පිළිගන්නවා අපගේ වැඩසටහනට. ඇත්තරම දැන් අපි දන්නවා මෙවන විට මේ මහා නගර සංවර්ධන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සූදානම් වෙනවා. විශේෂයෙන්ම අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබ ඒ මතු කරපු කාරණය ඔබ පුවත්පත් ලිපි මගින් මේ පිළිබඳව දැනුවත් කළ තිබුණා. ඇත්තම කෙතරම් කාලීනද මේ කාරණේ විශේෂයෙන්ම පාසල් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම? ඔව් මේකයි මෙගාපොලිස් කියවහම ඒක යටිතල පහසුකම් හරි වැදගත්. ඉතින් අපි මෙතන මේ පාරවල් වාහන ක්‍රම ගොඩනැගිලි වගේම දෘඩු සාමාන්‍ය යටිතල පහසුකම් කියලා අපි කියන දේවල්ට අමතරව මේ මුදු යටිතල පහසුකම් සමාජයේ ජනතාව කොහොමද ඒගොල්ලන්ගේ ආකල්ප ඒගොල්ලන්ගේ අවශ්‍යතා ඒගොල්ලන්ගේ අභිලාෂයන් කොහොමද මේ ගැලපෙන්නේ කියලා අපි බලන්න ඕනේ. ඒවට අවශ්‍ය ක්‍රමවේද ඒවත් යටිතල පහසුකම් ඒ ක්‍රමවේදත් ඇති කරන්න ඕනේ. ඇත්තටම දැන් අඩුවක් තියෙනවා ඒ මුදු යටිතල පහසුකම් කියන්නේ. එතකොට දැන් කොහොමද මෙවැනි දේවල් ඇති කළ යුත්තේ? විශේෂයෙන්ම දැන් අපි දන්නවා කොළඹ නගරය කේන්ද්‍ර දැන් මේ පාසල් ප්‍රශ්න විශාල ප්‍රශ්නයක් අපේ ජනතාවට මේ වැඩසටහන නරඹන ලක්ෂ සංඛ්‍යාත දහස් සංඛ්‍යාත ජනතාවක් මේ වන විට තමන්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් විවිධ වූ ගැටලු වල තිබෙනවා. ඔවුන්ට ඒක මානසික වදයක්. මේක ඇත්තරම තමන්ගේ ජීවිතයේ ප්‍රධානම ප්‍රශ්න බවට පත් වෙලා ඇති බොහෝ දෙනෙකුගේ. එතකොට දැන් අපි මේවා සැලසුම් සහගතවයි මේ සංවර්ධන ක්‍රියාවලියේදී කළ යුත්තේ. දැන් බස්නාහිර පළාත විශේෂම කොළඹ මේ නගර සීම කොළඹ නගරයේ කොළඹ දිස්ත්‍රික්කයේ සැලකුව විට මේ ප්‍රධාන පාසල් එක කලාපයකට කේන්ද්‍ර වෙලා තිබුණා. මම හිතන්නේ ඒක වසර සෑහෙන කාලයක් තිස්සේ තත්ත්වය තිබෙනවා. හැබැයි අලුතෙන් නගර බිහිවෙන ප්‍රදේශ හෝමාගම මාළඹේ අතුරුගිරිය කඩුවෙල ඒ ප්‍රදේශවල තමයි මේ අපි කියන සංවර්ධන වැඩකටයුතු විශාල වශයෙන් ওই මෙගාපොලිස් වගේ සංවර්ධන වැඩසටහන් පවා ගොඩනැගෙන ඒ ප්‍රදේශ ඉලක්ක කරගෙන. එතකොට මේ වර්ධනේ ආර්ථික වර්ධනය සහ ඒ කටයුතු ඉදිකිරීම සිදුවන්නේ ඒ ප්‍රදේශවල. හැබැයි පාසල් තිබෙන මේ වෙනත් කලාපයක ඔබ විශ්වාස කරන ආකාරයට කොහොමද මේක අපි තුලනය කරගන්න වෙන්නේ අපිට? හුඟක් එක එක විදිහට බලන්න පුළුවන්. මම ඇත්තටම ඉස්සර නම් හිතුවේ ඇයි මේ පාසල් මෙහි තියෙන්නේ, මේවා මෙතනින් යන්න ඕනේ. මොකද මං කොළඹ නගරේ ජීවත් වෙන කෙනෙක්. මං ඔක දිහා බලන්නේ වෙනස් විදිහකට. අපිට වාහන තදබදය. මම සමහරවිට බලනවා පුංචි SUV එකක පුංචි බටු ඇටේ වගේ පොඩි දරුවෙක් උදේ හවස හතර පාරක් SUV එකක් යනවා එහාට මෙහාට මේ ළමයා වගේ කියන්නේ. ඉතින් අපි වගේ අයට වාහන නගරේ වැඩ කටයුතු කරගන්න අයට මේකත් එක දෙමව්පියන් අපි වැඩිහිටිය අයට අපිට මේක ලොකු බාධාවක්. ඉතින් අපිත් ඔය ප්‍රශ්න දිහා බලනවා. නමුත් අපි අනිත් පැත්තෙන් යථාර්ථවාදීව බලන්නත් ඕන මේක. අපි අධ්‍යාපන ක්‍රමයේ කියන්නේ බොහොම මේ එකට කියන්නේ හරිම ෆ්‍රැජයිල් මේක. මොකද බොහොම ක්‍රම සහ විදි අනුව හදිලා තියෙන්නේ මේක. ඉතින් මේක කඩන්න ගියොතෙන් ගාකගේ ජීවිත වලට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තටම සාධාරණ ප්‍රශ්න දෙව 90%කට මේ ප්‍රශ්නේ මේ මහා සුපිරි පාසල් කියන ප්‍රශ්න වලින් ඒගොල්ලෝ ඈත් වෙලා ඒගොල්ලන් වෙනම ලෝකෙක ඉන්නේ. හරි මේ 120ක් 10ක් වුණත් මේක කඩාකප්පල් කරන්න ගියොතින් ලොකු වේදනාවක් වෙනවා ලොකු හුඟක් අයිට. අපි නිසා කරන්න ඕන ඇත්තම කෙරෙන්න ඕන දේ ඇත්තම මේ පාසල් මේ නගරේ මම බැලුවා නගරේ ඉන්න තියෙන පාසල් 180ක්. හරි කොළඹ නගරේ පාසල් 180 තන වර්ග කිලෝමීටර් 40කට කිට්ටි කොළඹ නගරේ ගත්තාම. ඉතින් මේක බලන්න ඕනේ මේක සාන්ත්‍රණයක් හැටියට කියන්නේ කොච්චරක් අඩුද වැඩිද කියලා ඝනත්වය හැටියට. නමුත් අපිට පේනවා මේ වාහනවල තදබදයෙන් මේක ඝනත්වය වැඩි කියලා. ඉතින් නොයෙකුත් අන්තවාදී විසඳුනුත් තියෙන්න පුළුවන්. නමුත් මට හිතෙනවා ඊට වඩා යථාර්ථවාදී විසඳුමක් හැටියට මම එකක් යෝජනා කරන්න කැමතියි. තව හුඟක් විසඳුම් අපි හිතන්න ඕන.
එකක් තමයි මේ ප්‍රාථමික පාසල් මේ පාසල් වලින් අයින් කරන එක. අයින් කළා අර වටේ තියෙන මේ අපි දැන් සර්කියුලර් රෝඩ් එකක් තියෙන ඒ වටේ තියෙන යම් යම් කලාප වලට මේ ප්‍රාථමික පාසල් ගෙනියන එක. ඔබ කියන්නේ අවුට් සර්කියුලර් රෝඩ් එහෙම නැත්නම් පිටත වටරවුම් මාර්ගය. ඔව් මම කියන්නේ පැත්තේ එකපැතින් අතුරුගිරිය හෝ කන්දර මාළඹේ ඔය පැත්තට දෙමව්පියෝ කටුනායක කඩුවේ ඒ හරියට උනත්. ඔව්. ඒතර දෙමව්පියෝ ඉන්නේ කොහෙද කියලා බලලා ඒ තැන්වලට යන උන ප්‍රාථමික පාසල්. ඒකට මම හිතමු රාජකීය විද්‍යාලය උනත් ඒකට පෝෂණය කරන පාසල් තියෙන පුළුවන් හුඟක් ඈතේ. එතකොට ඇත්තටම ළමයිව ඒ තැඹල සුරක්ෂිතව දෙමව්පියෝ තියන්නේ කොහොමද කියලා ඒක ඒ කලාපවල ඒ ප්‍රජා විසින් මොනහරි විසඳුම් හොයා ගන්න ඕන. ළමයිව උදේ ඉඳන් උදේ දෙමව්පියෝ වැඩට ගිහිල්ලා හවස වෙනකන් ඒ ළමයි ඒක තියෙන මුළු දවසම මේ දිවාසුරකමක් තියෙන්න ඕනේ. ඒ වගේ දේවල් කරන්න පුළුවන් ඒ ප්‍රජාව එකතු වෙලා. ඊළඟ ළමයි ටිකක් ලොකු වුණාම 6 වෙනි ශ්‍රේණියට ගියාම අපි පරිසරයේ තියෙන්න ඕන මේ අලුත් හැදීගෙන නගරේ ළමයට තනියම පොදු වාහනයක නැගලා ඒ ද්විතීක පාසලක නගරයේ තියෙන ද්විතීක පාසලකට යන්න. ඉතින් ඒ දැනට තියෙන ව්‍යුහය පාවිච්චි කරලා කරන්න පුළුවන් විදිහ තමයි මේක. නමුත් අලුත් පාසල් එනවා නම් පැහැදිලිවම අර අලුතෙන් එන අලුතෙන් ජනගහණය ඇති වෙන කලාපවල අලුත් පාසල් ඇති කරන්න ඕන. ඉතින් ඔබ සඳහන් කරන යෝජනාව දැන් අර ප්‍රාථමික පාසල් දැනට තියෙන ස්ථානවලින් අයින් කිරීම කියන කාරණේ ඇත්තටම කොහොමද ඒක කළ යුත්තේ? දැන් උදාහරණයක් විදිහට කොළඹ නගරයේ ප්‍රධාන පාසල්වල ප්‍රාථමික පාසල තිබෙන්නේ ප්‍රාථමික අංශයත් ඒ පාසලටම අනුබද්ධ වෙලා තිබෙන්නේ. අර ඔබ කියන ආකාරයේ කුඩා දරුවෙකු මෝටර් රථයක කීප විටක් ලොකු SUV එක ඔව් ලොකු වාහනයක පැමිණීම එතකොට මාර්ග තදබදයට මේක විශාල හේතුවක් වීම. එතකොට මේවැනි කාරණා විසඳා ගැනීමටත් තව තවත් ප්‍රශ්න විසඳා ගැනීමටත් දැන් උදාහරණයක් විතර අපේ රටේ ප්‍රධානම ජනප්‍රිය පාසලක කොළඹ නගරයේ තිබෙන ප්‍රාථමික අංශය අපි අතුරුගිරියට අරගෙන ගියොත් ඒක ගැටලුවක් වෙයිද? ගැටලුවක් ඇත්තටම ඔය සංකල්පය අලුත් දෙයක් නෙවෙයි. පහුගිය අවුරුදු මතනේ ඔක පටන් ගත්තේ 10 කට කලින් ඉසුරු පාසල්ලින් පටන් ගත්තේ ස්කෝල්ටක අපි ඔයගන්ට දෙනවා සියලු සම්පත් අංග සම්පූර්ණ ද්විතීක පාසලක් ගන්න. නමුත් එක කොන්දේසියක් තමයි 1A-5 අයින් කරන්න කියලා. නමුත් හොඳයි හොඳ වෙලාවට ඇතන ඉතාම පාශීල් ලෙස අධ්‍යාපන අමාත්‍යංශය කරේ කොළඹ පාසල් ටික අතහැරලා ඒවට අත තියන්න නැතුව කොළඹින් පිට පාසල්වල ඔක කරා. ඇත්තට මම දන්නවා සමාජයෙන් ඉතා සාර්ථකව කරා. සමාජයෙන්වල දෙමව්පියෝ කිව්වා බෑ අපට සම්පත් එපා අපි අපේ තියෙන විදිහට ඉස්කෝලේ පවත්තන් යනවා කියලා. නමුත් මම දන්නවා ඉතාම සාර්ථකවත් ඒ පෝෂක පාසල් හා පෝෂිත පාසල් විදිහට වෙන් කළා. කියන්නේ ප්‍රාථමික පාසල් පෝෂණය කරන පාසල් ද්විතීක පාසල් ඒවෙන් පෝෂණය වෙන. කියන්නේ එක ද්විතීක පාසලකට 4-5 දෙන්න බලන ප්‍රාථමික පාසල්. ඉතින් ওই සංකල්පය ඇත්තටම ක්‍රියාත්මක කරගෙන ගියා. මමයි දැන් මට හිතෙනවා ටිකක් ඒක උඩු යටිකුරු වෙනවද කියලා. මේ හොඳම පාසල් ළඟම පාසල ළඟම පාසල හොඳම පාසල කියන එකේ. නමුත් මම හිතනවා ඒක දිගට මේ ප්‍රතිපත්ති ක්‍රියාවට දෙවුවා නම් අපිට ටික ටික හිමීට මේ කොළඹ මහනගරයේ තියෙන ලොකු පාසල් වලටත් ඒ සංකල්පය ගේන්න පුළුවන්. ඒක මේ මෙගා පොලිස් සැලැස්ම කෙමින් ඒක හැදීගෙන යනකොට මම හිතන්නේ ජනතාවත් ඒ තැනට ඇහිලිඳි. දැන් ඔබ තර්ක කරන එහෙම නැත්නම් ඔබ සඳහන් කළ තව වැදගත් කාරණයක් තමයි මේ ද්විතීක පාසලට යනකොට ළමයා ප්‍රාථමික පාසලෙන් තනිවම ගමන් කිරීමේ හැකියාව. එතකොට තනිවම ඒ පාසලට යන්න පාසල නිම වුණු පසු නැවතත් ක්‍රීඩාවට හෝ අමතර පන්තියකට හෝ තනිවම ගමන් කිරීමේ හැකියාව. එතකොට දැන් අපි විශේෂයෙන්ම මේ කලා මෙගා පොලිස් සැලසුම ඒ කියන්නේ මහා නගර සැලසුමට අදාළව අපි ප්‍රවාහන සැලසුමක් සකස් කරලා තිබෙන බව දන්නවා. එතකොට මේ ප්‍රවාහනය තහ බැඳුණු කාරණාවක් ඔබ සඳහන් කරන්නේ. එතකොට දැන් මේ පාසල් මේ ප්‍රවාහණයට යා කරන්නේ එහෙම නැත්නම් ඒකාබද්ධ කරන්නේ කොහොමද කියන එකත් අපි මෙහිදී සලකා බැලිය යුතුයි. අනිවාර්යෙන් ඒක සැලසුම් කොට හිටන අවුරුදු 11 ළමෙක් කොහොමද දැන් මෙතෙක් කල් ගෙදර ළඟ තියෙන ප්‍රාථමික පාසලට ගියා දැන් නගරේ තියෙන ලොකු පාසලට යනවා. මේ ළමයාට ප්‍රවේශමෙන් යන්න පුළුවන් වෙන විදිය ප්‍රවාහන පද්ධතියක් තියෙන්න ඕන. ඉතින් මම සිංගප්පූරුවේ මට හරි ආසෙ තුන දකින්නකොට ළමයි ඉස්කෝලේල සමහර අය ඉස්කෝලේල ගෙදර යනවා සමහර අය ඉස්කෝලේල ගෙදර ඇහිලා බෑග් පැක් එක දාලා ටෙනිස් රැකට් එක අරන් ටෙනිස් ලෙසන් වලට යන ඔක්කොම යන්නේ තනියම මෙට්‍රෝ එකේ. ඉතින් අපරත් කොළඹ නගරේ ඒ වගේ ළමින්ට පහසුවෙන් යන්නෙන්න පුළුවන් තැනක් කරන්න පුළුවන් නම් හිතන්න වාහනයක් එහෙම නැත්නම් ළමයා ඉස්කෝලේ ගිහිල්ලා බස්සන ඉස්කෝඩ ගිහී හුඟක්ලාට ආච්චි හරි සීයා හරි රියදුර එක් කරන්නේ ගිහිල්ලා බස්සල එනවා. අපෝ ගේන ගිහිල්ලා අපන් කාර් එකක් හතර පාරක් යනවා වෙනකොට පුදු ප්‍රවාහන පද්ධතිය අවුරුදු 11 ළමයාට ඉඳන් 11 ඉඳන්
දහට වෙන කාලය තුට පාවිච්චිකන් පුළුවන්න මටත ලොකු දෙමෝපියන්ටත් සහනය රටරත්සාහනය වෙනවා. ඉතින් එක අනිවාරයෙන් අපේ මේ පවුල් ගැන කුටුම්බය ගැන තරු විශේෂෙන් තරුණු දෙමවපියෝ ගැන මේවා ගැන ඇත්තට මටතර මෙගා පොලිස් සැලස් මේකට විශේෂ කමිටුවක්කට අපි තරුණ දෙමවපියෝ සහ දෙමවපියන්ගේ සහ වැඩිහිටියන්ගේ මේ කට්ටියක තුළ මේ සමාජයක් හැටියට ප්‍රජාවට මේක හොඳවල් පාන්නේ කියලා අදහස් දෙන්න. අපි මද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග අද අප සමග කතාව හේ සිටින්නේ ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය. අය ලර්න් ඒෂියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂිකාවක් ලෙස කටයුතු කරනවා. අපි කතා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම වැදගත් කාරණයක්, අපි හැමෝටම අදාළ වන කාරණයක් වන අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය වෙනසක් ඇති කරගන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන්. ඇත්තටම දැන් ඔබ කිව්වා සිංගප්පූරුවේ උදාහරණයක්. අපි වැඩසටහන නරඹන සමහර දෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ පිට රටවල් වල දේවල් ගැන කතා කරනවා, මේවා ඇත්තටම එහෙම අදහස් තියෙන කොටසකුත් ඉන්නවනේ. හැබැයි වැදගත් වන්නේ දැන් ඔබ කියපු උදාහරණය මම ඉතාමත්ම වැදගත් උදාහරණයක් ලෙස සලකන්නේ. මොකද අපිට අලුත්ම අවස්ථාවක් ලැබිලා තිබෙනවා මේ කලාපයක් අලුතෙන්ම හදන්න. ඒ කියන්නේ තාම මේව සංවර්ධනය නොවුණු කලාප. අර අපි මා මුලින්ම සඳහන් කරපු අතුරුගිරිය, කඩුවෙල, මාළඹේ, හෝමාගම ඔය ප්‍රදේශය දැන් මේ අලුතෙන්ම අලුත් නගර නිර්මාණය කරගන්න, අර දකුණු අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය, දැන් යෝජිත නුවර කොළඹ අධිවේගී මාර්ගය, මේ වගේ අධිවේගී මාර්ග පද්ධතියත් එක්ක ඒවා පිවිසුම් තිබෙනවා. මේ පිවිසුම් සමග අලුත් නගර සැලසුම් සහගතව නිර්මාණය කර ගැනීමේ අවස්ථාවක් අපිට තිබෙනවා. දැන් ඔබ කියන කාරණේ අන්න එතෙන්දී වැදගත් වන්නේ අපිට අවශ්‍ය නම් අපිට හැකිය අපේ දුර දැක්මක් එහෙම නැත්නම් ඉදිරි දැක්මක් තිබෙනවා නම් ඔබ කියපු ඒ සිංගප්පූරුවේ තත්ත්වය අපිටත් ওই ප්‍රදේශවල ඇති කරන්නට පුළුවන්. ළමයින්ට නිරුපද්‍රිතව ඉතාමත්ම වේගයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා යෑමේ අවස්ථාව ඇති කරන්න පුළුවන්. ඒ වගේම දැන් රජය යෝජනා කළා තිබෙනවා මේ සැහැල්ලු දුම්රියක් කණු මත පැමිණෙන මේවා මේ නවතැන් පොළවල් පවා දැන්ට සැලසුම් කළ තිබෙනවා. ඒතර පාසල් සහ මේ නවතැන් පොළවල් අතරත් යම්කිසි සම්බන්ධයක් අවශ්‍ය වෙනවා කියලා ඔබ විශ්වාස කරනවා? අනිවාර්යෙන් කොහොමදත් ඒක අයි අනුබද්ධිතව බස් රයිරය තියෙනවා. අන්තක ඉතින් එතකොට තමයි අපේ තියෙන අර දුර්වලකම. අපි ඇත්තම කොළඹ හත ගත්තාම සෑහෙන පාසල් ප්‍රමාණයක් තියෙනවා. එතන හිතාමතන ඒක අබද්ධල තියෙන. ඇත්තටම කොළඹ ඒ හත එතන හොඳ දුම්රිය මධ්‍යස්ථාන තියෙනවා නම් උගාක් අර වටපිට ඉන්න ළමයි ප්‍රාථමික පාසල් වල ඉඳන් ඒ පෝෂිත පාසල් හැටියට ඒවට එන අයට එන්න පුළුවන්. එතන දැන්ටමත් අපි ඒවා එක රාශි වෙලා තියෙනවා. අනිත් එක මං කියන්නේ ඒ පාසල් පද්ධතිය තියාගෙන යම් කිසි සැලැස්මක් කරන හැටි. නමුත් ඊට වඩා අමතරව අපට අලුත් පාසල් ගැන හිතන්න වෙනවා. නමුත් මේ අර තියෙන්නේ අර තියෙන දේ අර භූචුම්බකත්වය කියන එක මගේ ඉස්සර ෆිසික්ස් ටීචර් කියන එක මට මතක් වෙන භූචුම්බකත්වය කියන එක තියෙනවා. හරි, අපි හැමසෙ වැඩ කරන්න ඕන චුම්බකත්වය හදාරනකොට මොනහරි නිර්මාණය කරන අපි භූචුම්බකත්වයත් එක්ක යන්න ඕන. ඒක අයින් කරන්න බෑනේ. ඒ වගේ මයින් අපේ මේ තියෙන මේ මෙගා පාසල් ටික නිකන් භූචුම්බකත්වය වගේ. ඒක අපිත් එක්ක දැන් තියෙනවා. ඒක අපට ඒක කපලා ඒක කොටසයින් කරන අමාරුයි. අමාරුයි. අපි ඒකත් එක්ක වැඩ කරන්න ඕන. එතකොට දැන් මෙවැනි අලුත් දේවල් කරනකොට දැන් ඇත්තරම දැන් ඔබ මේ සඳහා විවිධ වූ යෝජනා යම් යම් කාලවලදී ඉදිරිපත් කළා තිබෙනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනය කොහොමද අපි මේක ඵලදායි ලෙස කටයුතු කරන්නේ? මේ ආයෝජනයක් ලෙස අපි සැලකුවොත් අවසානයේදී මේ ආයෝජනය තුළින් නිසි ප්‍රතිඵල දෙමව්පියෝ කොහොමද ලබා ගන්නේ? අවසානයේ දෙමව්පියන් ලබා ගන්නා ප්‍රතිඵලයම තමයි මේ රටට සමස්ත ප්‍රතිඵලයක් ලෙස ලැබෙන්නේ. දැන් අපි කොළඹ නගරය සහ මේ කොළඹ විශේෂම කොළඹ නගරය පිළිබඳව අපි කතා කරේ. මා කැමති ඔබෙන් දැනගන්නට අපි මේ කොළඹෙන් ඈත එපිට විශේෂයෙන්ම ගම්මානවල වෙන විවිධ වූ දිස්ත්‍රික්කවල සිටින බොහෝ දෙමව්පියන් මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කැප වෙනවා. ඔවුන්ගේ ආදායමෙන් විශාල කොටසක් ඔවුන් වැය කරන්නේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා. එතකොට මෙන්න මේ වගේ පළාත්වල මේ අධ්‍යාපනය නගා සිටවීමට මේ ප්‍රශ්න විසඳා ගන්න මොන වගේ කටයුතුද අපි කළ යුත්තේ? ඇත්තටම ගම්වලත් ගත්තාම දැන් කළුතර දිස්ත්‍රික්කේ ගත්තාම කළුතර තියෙන අධ්‍යාපන ක්‍රේන්ද මතකම තියෙන අධ්‍යාපන ක්‍රේන්ද ඒවට හැම තැනින්ම දරුවෝ ගලාගෙන එනවා. ඉතින් දැන්ට වෙන්නේ ප්‍රාථමික අංශයත් ප්‍රාථමික පන්තිවල ළමයිනුත් දුර බැහැර ගවාගෙන එනවා. ඉතින් අර විදිහටම හිතන්නේ ප්‍රාථමික අංශයේ වෙන්කරෝතින්
කොළඹ වගේ ඒ වගේ වෙනත් වෙනත් කොළඹින් පිට කේන්ද්‍ර ඇති වෙන්න පුළුවන්. දැන්ටමත් තියෙනවා ඒවා. වෙලා තියෙන ඒවා ඊටම ක්‍රමවත් නැහැ. ඒවා මගේ පොඩි ළමයි තාම පළවෙනි වසරේ ළමයි දැන් 13 වසරේ ළමයි හැමෝම ඊතන දුරබැහැරක් ගවාගෙන යනවා. ඉතින් අර කොළඹට එදෙන සංකල්පෙම ඒ කේන්ද්‍ර වලට යොදන්න පුළුවන්. ඇත්තටම අපි දැන් ওই කේන්ද්‍ර ගැන කතා කරන නිසා අපි මේ ප්‍රවාහන කේන්ද්‍ර ගැන කතා කරනවා. ඒ කියන්නේ දුම්රිය ඒ වගේම අධිවේගී මාර්ග ඒ වගේ විශාල ප්‍රවාහන ක්‍රම ගොඩක් එකට එකතු වෙන කේන්ද්‍ර ගැන කතා කරනවා. එතකොට ඇත්තටම අපිට මේ පාසල් කේන්ද්‍ර වගේ සංකල්පයක් ගැන හිතන්න පුළුවන්ද? දැන් වෙන ඒ කියන්නේ මේ කලාපයේ තිබෙන්නේ පාසල් පමණයි. එතකොට මේ පාසල් සමහරට මිශ්‍ර පාසල් තිබෙන්න පුළුවන්, කාන්තා පාසල් තිබෙන්න පුළුවන්, පිරිමි පාසල් තිබෙන්න පුළුවන්. එතකොට ඒ ප්‍රදේශයේම පාසල් වෙනුවෙන් කරනවා. ඒ දිස්ත්‍රික්කයක එක් එක් දිස්ත්‍රික්කවල ඒ දෙමව්පියන්ට පැමිණෙන්නට ළඟා වෙන්නට පහසු ස්ථානයක් සොයලා. දැන් මම කියන්නේ මේ යෝජනාවක් ලෙස අපිට එහෙම දේවල් කරන්න බැරිද කියන එකයි මගේ ප්‍රශ්නය. පුළුවන්. හැබැයි පාසල් කොම විශ්වවිද්‍යාලවලට තියෙනවා ඒ වගේ දේවල්. විශ්වවිද්‍යාලවලට ඒ දැන් මාළිබේ තියෙනවා අපිට ඒ IT කර්මාන්තත් එක්ක සමාන්තරව කර්මාන්තපුරයන් එක්ක සමාන්තරව විශ්වවිද්‍යාල හදනවා. නමුත් පාසල් කොම ඊට වඩා ප්‍රජාවට කිට්ටුවෙන් යන පාසල්. නමුත් එක එක ප්‍රජාවන් වලට ආසන්නව පාසල් කලාප නෙවෙයි ප්‍රජාවට ප්‍රධාන වශයෙන් පාසල් ඒ කියන්නේ එක ද්විතීක පාසලක් සහ හොඳ ප්‍රාථමික පාසලක් කියන එක. නමුත් අපි මතක තියාගන්න ලංකාව කියන්නේ තාමත් අපි ප්‍රභූහා නිර්ප්‍රභූ පන්තිය කියලා ඉතාම ලොකු වෙනසක් තියෙන සුළු ප්‍රභූ පන්තියක් හා නිර්ප්‍රභූ පන්තියක් තියෙනවා. ඉතින් මෙතෙන්දී මේ පාසල් ජනප්‍රිය පාසල් හොඳම පාසල් ළඟම පාසල් නොවෙන්නේ මොකද හොඳම පාසල කියන්නේ ප්‍රභූන් යන පාසල. හරි. ඒ ඇත්තටම අපේ සමාජයේ ඒ නිර්ප්‍රභූ පන්තියෙන් අනිත් පන්තියට යන්න තියෙන එකම විදිය ඇත්තටම පාසල්. ඔබ කියන්නේ ඇත්තටම පන්ති නියෝජනයක් මේ පාසල් තුළින් සිදු වෙනවා කියන කාරණේ. මම මේ ඊයේ පහුවෙන්දා කෙනෙක් මගෙන් ඇහුවා කීප දෙනෙක් අහනවා මයි මොකද්ද පාසල ගිය. එයා ප්ලේස් කරන්න. ඒ කියන්නේ අහන්නේ ඔබේ පන්තිය හොයාගන්න තමයි. මොකද්ද? මම කිව්වා මං පළවෙනි කෙනාට උත්තරේ දුන්නා මයි පාසලේ නම කිව්වා. දෙවෙනි එකෙන් අහනකොට මම හිතුවා මේ වැඩේ හරියන්නේ නැහැ. මං කිව්වා මේක දැන් අවුරුදු 50ක් තාම ඈතනේ මේ පාසලට මං ගිහිල්ලා. ඒක අදාල් නැහැ. ඒත් අහනවා. මං කිව්වා ඒක හරියටම මගෙන් කුලේ අහනවා වගේ නේ මේ අහන්නේ. මං උත්තරේ දුන්නේ නැහැ. මම ඊට පස්සේ හිතාගත්තා කවුරුනි මගේ පාසල මොකක්ද ඇහුවොත් ඕකයි මං කියන්නේ. අතන ඔබ ඊටමත් වැදගත් තැනකට පැමිණියේ. මම හිතුවා මේ සාකච්ඡාවේ වැදගත්ම මේ ඊටමත් මේ අපේ අධ්‍යාපනයේ තිබෙන යම්කිසි බැරෑරුම් ගැටලුවක පැතිකඩක් තමයි ඔබ නිරූපණය කළේ. අපි දන්නවා මේ පාසල් කියන එක දැන් ඔබ පැහැදිලිවම කිව්වා සමහර විට පාසල ප්‍රභූ පන්තිය නියෝජනය කිරීම නිර්ප්‍රභූ පන්තිය නියෝජනය කිරීමේ මාධ්‍ය අභාවයට ලංකාවේ පත් වෙලා කියන කාරණය. දැන් අපි දන්නවා ලොකු ස්කෝලෙකට කියන්නේ නම ලොකු ප්‍රසිද්ධ පාසලකට ගියාම ඒවායේ සමහර විට රැකියා සමාජ ජාල සම්බන්ධතා ජාල මේ සියල්ලම ඇති වෙනවා කියලා දෙමව්පියන් විශ්වාස කරනවා. ඒකයි මේ pore ඇති වෙලා තිබෙන්නේ. අපි මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කරන්න සූදානම්. අද විරාමයක් ලබා ගන්නවා. විරාමෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. අද අප සමග කතාබහ සිටින්නේ ලර්න් නිෂා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂිකා ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය. අතරම අපි වැඩසටහනේ අවසාන භාගයට පැමිණ තිබෙනවා. දැන් අර කියපු කාරණේම දැන් ඉතාමත්ම ඉහළ පාසල් වලට ගියාම ඉහළ පාසල් වල අපි දන්නවා මේ සමාජ ජාලයක් ගොඩනැගිලා තිබෙනවා. රැකියා ස්ථානයට ආවත් මේ රැකියාව ලබා දෙන්න බලන ඔබ මොන පාසලද ඉගෙන ගත්තේ? ආ රයිට්. මමත් ඒ පාසලෙම තමයි ඉගෙන ගත්තේ. ඒතකොට මේ ආකාරයේ අනියමාර්ථයේ යම්කිසි ධාරාවක් සමාජය තුළ ගමන් කරනවා. මේ වගේ පාසල් වලට ගිහිපු අය තමයි හොඳ තැන්වල ඉන්නේ රටේ. ඒ වගේ තැන්වලට මගේ දරුවාත් යවා ගන්නට පුළුවන් නම් ඔහුටත් හොඳ අනාගතයක් සැලසෙවි කියන කාරණය. ඇත්තරම මෙන්න මේ බැම්ම බිඳ හෙළනා තුරු මේ අපි මේ ප්‍රශ්නෙට මතු පිටින් උත්තර හොයන්න උත්සාහ ගැනීම කොතරම් ප්‍රායෝගිකද කියන කාරණය තමයි ඔබතුමෙන් අහන මට මේ වෙලාවෙ සිද්ධ වෙන්නේ. ඔව් එකක් තමයි මට හිතෙනවා ඉංග්‍රීසි භාෂාව. ඇත්තටම හරි අමාරුයි ඉංග්‍රීසි ඉගෙන ගන්න සාමාන්‍ය පවුලක කෙනෙක්ට. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පවුල්වල ළමයි එන තැනකට ගියාම තමයි ඇත්තටම ඒ හුරුව එන්නේ. මම ඇත්තටම මම ඉස්කාලයක් හිතුවා මේ ශිෂ්‍යත්ව කරන දෙමව්පියෝ ගැන මට බරිම කිසිම අප්‍රසාදයක් තිබ්බේ. නමුත් මට දැන් තේරෙනවා මේ දෙමව්පියයි මේක කරන්නේ කියලා. එක හරි 100.1 හරි චාන්ස් එකක් තියෙනවා නම් මේ යන්න සම්පූර්ණ සමාජ තලයෙන් අනිත් තලයකට යන්න පුළුවන්. ඒක ඇත්ත. ඉතින් අපිට ඒගොල්ලන්ට ඒක නවත්තන්න බෑ.
ඉතිං එකක් තියෙන්නේ මේවා සමාජය ප්‍රශ්න අරතිරස් ආර්ථිකය කියන වඩදිය ඉහලට යනවනම් මේ හුඟත් දේවල් එකත් එක හේදිල යනෝ. හරි ඉතින් නමුත් ආර්ථිකයත් එතරම් වේගෙන් යන්න නැති අවස්ථාවක මිනිස්සුන්ට ඇත්තම ඉහළ වෙනස් තලයකට යන්න තියෙන අවස්ථාව අධ්‍යාපනය වෙලා තියෙනවා. මට හිතෙනවා ඉංග්‍රීසි අපට කොහොමහරි ළමයින්ට මං කියන්නේ කුළඹ කතා කරන නරක වචන කතා කරන කැඩිච්ච ඉංග්‍රීසි අපේ ලොකු ලොකු පාසල්වල කතා කරන වඩා අපට හොඳ ඉංග්‍රීසියක් ඇත්තම ගමේ ළමයින්ට දෙන්න ගම්වල පදන් කළුතර මතුගම පාසල්වලට අර එක ස්කූල් එක දැක්ක දැන ආරම්භල හැමතැනම දැන් ප්‍රචාරය වුණා ඒ ළමයි ඉංග්‍රීසි කතා කරන ලස්සන. හරි ඉතින් අපිට ඒ වගේ හැකියාවක් ඒ ස්කූල්වලට දෙන්න පුළුවන් නම් මොකද ඉංග්‍රීසිය හුඟක් ඕකට බලපානවා. හරි ඇත්තම ඉංග්‍රීසි ඉගෙන ගන්න අනිත් එක සමාජ සම්බන්ධතාවත් අවශ්‍යයි. නමුත් අර ළමින්ට ඉංග්‍රීසි දෙන්න එක මං දන්නවා එක තාත්තා කෙනෙක් ඉන්නවලු පොලි මේ ලොකු ස්කූල් එක ආයුධම් පත්‍ර ගන්න. එයා ඉස්සර කාල ටිකක් ඉස්සර කිය මේකෙන් ඇත්තටම දෑවැද්දෙන් සෑහෙන ගාණක් අඩු කරගන්න පුළුවන් කිව්වල මේ ස්කූල්ට ළමෙන් දාගන්න. මොකද අම්මා ගෙදර ඉංග්‍රීසි කතා කරනවා නම් දරුවට ඉංග්‍රීසි යනවා කියන එක ඉතාම සරල වශයෙන්. ඉතින් මම හිතන අපිට ඉංග්‍රීසි අධ්‍යාපනය කියන එක ඇත්තටම අපි ඒකේ මිට වඩා ඉහළ මට්ටමින් දෙන්න පුළුවන් විශේෂයෙන් තාක්ෂණ තියෙන මේ යුගයේ. ඇත්තටම දැන් ඔබ කියන කාරණේ වැදගත් වන්නේ අපි මේ අධ්‍යාපනයේ විෂමතාවයන් දුර්ලභීම මේවා දියුණු කිරීම මේකෙන් මේ ආයෝජනයේ යහ වැඩිපුර ප්‍රතිඵල ලබා ගැනීම පිළිබඳව අපි මේ කතා කරන්නේ. එතකොට දැන් මේ දැන් ඔබ කියන්නේ මේ ප්‍රධාන පාසලකට පැමිණීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඉංග්‍රීසි භාෂාව කතා කිරීම කියන කාරණය. ඒක සහ සමාජ සම්බන්ධතා. සමාජ සම්බන්ධතා කියන කාරණය. එතකොට අපිට මේ ග්‍රාමීය පාසල් කරා මේ ඉතාම හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් රැගෙන යන්නට පුළුවන් නම් ඒ වෙනුවෙන් වැඩිපුර මුදල් ආයෝජනය කරන්න පුළුවන් නම් ඒ සඳහා වැඩිපුර ගුරුවරුන් මදවා ගන්නට පුළුවන් නම් ඒ ශක්තිමත් කරන්න පුළුවන් නම් මේකට පිළිතුරක් විසඳුමක් ලැබෙනවා. එක විදිහක. ඔව්. මං කියන්නේ මං එක මම ඇත්තටම අධ්‍යාපනයේ මම මේ දවස්වල යම් කිසි උත්සාහයක් දරනවා නම් මම ඉංග්‍රීසි අධ්‍යාපනයේ තමයි බලන්නේ. මොකද ඉංග්‍රීසි අධ්‍යාපනයේ උත්සාහ දාන එක ආයෝජකයන්ටත් තාම ඇත්තටම මුදල් උපයීමේ ව්‍යාපාර කෙරේට හොඳට කරන්න පුළුවන් දෙයක් උත්. ඇත්තටම අද අපි මේ TED Hack කියලා මේ තරඟයකට මම අද සහභාගී වුණා. ඒක අන්තිම අපි ප්‍රතිඵල තෝරන්න උදව් වුණා. එතන සෑහෙන අධ්‍යාපනයට ඇප්ස් වගේක් ඒගොල්ලෝ හොඳ ඇප්ස් වගේක් තියෙනවා. ඇත්තටම අපි එතනදි තේරලා ගියා අධ්‍යාපනයට පාවිච්චි කරන මේ මොබයිල් ඇප්ස් වලින් ඇත්තටම සල්ලි හම්බ කරන්න පුළුවන්. හැම මට්ටමකම දෙමව්පියෝ ආදායම් කොච්චර කමන්නේ මම හිතන්නේ මාසෙට අර සමීක්ෂණ වලින් තේරුවෙලා තියෙනවා. මට දෙනවා 1000කට කිට් වෙන්න වියදම් කරනවා. ඇත්තටම මොන ආදායම් ලැබුණා අවම වශයෙන් 1000ක් වියදම් කරනවා අමතර ටියුෂන් වලට. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි අපිට කාලය මදි මේ වගේ පුළුල් මාතෘකාවක් පිළිබඳව තවත් බොහෝ දේ කතා කරන්නට තිබෙනවා. අපි යළි දවසක ඔබව කැඳවා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට බොහොමත්ම ස්තුතියි. අපි අද සාකච්ඡා කළේ ලර්න් ඒෂියා ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය සුජාතා ගමගේ මහත්මිය සමග අපි BIS 24/7 සාකච්ඡාවෙන් සමුගන්නවා. අපි යළිත් මෙවැනිම සාකච්ඡාවකින් හමුවෙමු.